මොකද අත වශයෙන්ම ආසන සංවිධායකවරු රටේම ආසනවල තමන්ගේ වැඩේ කරන්න ඕනේ. මොකද දැන් අපිට පේනවනේ සමීක්ෂණ වලින් අපි ඉදිරියෙන්ම ඉන්නවා. හරි. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පාවෙන ඡන්ද වලට අපේ අදහස් ඉදිරිපත් කරන්න. හරි. දැන් ආර්ථිකයේ වටේට තමයි මේ ඡන්දේ තීරණය වෙන්නේ. එතකොට විකල්ප ආර්ථික ප්‍රතිපත්ති සහ අපේ ප්‍රතිපත්තිය අතර වෙනස මොකද්ද? යනාදී වශයෙන් අපිට ඊළඟ දවස් ගානේදී ජනතාවට තව තවත් පැහැදිලි කරලා දෙන්න වෙනවා. ඉතින් අපේ මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු අපේ මැෂිනරි එක හොඳට ශක්තිමත්ව දැන් තියෙනවා. අපිට හැබැයි තව පිම්මක් පනින්න තියෙනවා. ඒක අපි තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ අපේ 150 ඉක්මවීම සඳහා අපිට තව කොටසක් සම්පූර්ණ කරන්න තියෙනවා. ඒක කිරීම සඳහා තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිශ්චිතවම සාර්ථක කරගන්න. බිම ඉන්න නිසා අපි දන්නවා මිනිස්සු කාත් එක්කද ඉන්නේ කියලා. ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ. අපි මේක දිනනවා. තාම අපි අභියෝගයක් පේන්නේ නැහැ අපිට. අපි යන හැදියට අපිට එහෙම අභියෝගයක් පේන්නේ නැහැ. මොකද අපි හිතනවා අපි සංවිධානාත්මක. අපි විකුණන්නේ බොරු පොරොන්දු නෙවෙයි. අපි විකුණන්නේ සීනත් නෙවෙයි. අපි විකුණන්නේ වැඩපිළිවෙල ප්‍රතිපත්තියක්. ඒ වැඩපිළිවෙලට ප්‍රතිපත්තියට නායකත්වය දෙන්නේ සජිත් ප්‍රේමදාස. ඒ නිසා අපිට මේක අමාරු වෙන්නේ නැහැ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට. නවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.